සම්මුදු සරණයි සදහතේ සුපින්වත් ඔබ හැමදිනාටමබෞ ධහාරු පවාහිනියය සුපින්වත් ඔබේ හිත සුවපිණිස මේ පැහිතිී සධව්‍යතනය කරන දායකත්ව සදාම් දෙසුම බෙලිසින් ආරම්භ කරන්නට සූදානම් විනම होता ස දහැවත්න්නේ දේශනාවිිඩුවෙන් සිදු කළ වූ ආරාතනය පිළිගෙන බෞද්‍යහාරූ පවාහිනි මැදිරිපාරි ශ්‍රේට වැඩම කරන්නට යතුුණා ලබනොරුව කන්ද අරන්නෙස් හිනාසනාති ඉපති පෝචනීය කොත්මලයේ කොමාරකස්සප පින්වත් ස්ෝමින් වහන්සේ අපි පළමකොට පින්වත් ස්වමින් වහන්සේ නමස්කාරපෝරකව සාතුනදින් පිළිකනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාතුූසාතුසාතු. සදෑවතුනි අද බෙවතුම් මෝදේශ්නා බිෙනුවෙන් සිය පින්බර්දාාහිකත්වය එකතු කරන්නේ ලබනෝරුකන්ද අරන්න්‍ය සේනාසනවාසී පෝජනීය හිබුටානේ චින්තක ස්වමින් වහන්සේ ප්‍රධාන කොටක බොහන්සේගේ සහෝොතර සහෝතරියන් බැහනාපරුන් ලේළිපරුන් ප්‍රධාන පවුලේ පෙන්වත් පිරිසිවිසින්. සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්මනි රාජාසන්ස සුනන්තු සග්ගමොකඩං ධම්ම සවන කාලු අයංභදන්ත ධම්ම සවන කාලු අයංභදන්ත ධම්ම සවන කාලු අයංබදන්ත නමුතස්ස භගවතු අරහතු සම්ම සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද් දස්ස නමුෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුදු දස්ස ගෞරුණිය අපේ චිත්තක ආශ්මතන් ප්‍රධානවා ඒ මහ සංග්‍රත්න ස්රයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ. කවුරුත් උතුම් සද්ධර්මශ්‍රවනයට සූදානන් වෙනමොහොත. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ අපිට ලෝකයේ තුළ සාමාන්‍යය අහන්නට නොලබෙන දුර්ලබ යමක් දේශනා කරන්නට. ඒ දුර්ලභ වචන ටික මේ ලෝකෙ සාමාන්‍යයෙන් අපට අහන්නට ලැබෙන සාමාන්‍ය වචන ටිකක් නෙමේ එ නිසා මේටි සාමාන්‍ය නුවනකින් තේරුම්ගන්නටත් ත පහසුවේ විශේෂ වූ නුවනක් විශේෂ වූ ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා ඒ ධර්මේ තේරුම්ගන්නට පඥ්ඥාවන්තස්සායන් දම්මෝ නායන් දම්මෝ දුප්පඥස්ස කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එනිසාමයි මේ ධර්මය තියෙනෙ ප්‍රඥාවන්තයෙන් සඳහාය දුස්ප්‍රාශ්ඥයෙන් සඳහනවේය කියන එක. ධර්මය තේරුම්ගන්න ටවශ්‍ය ප්‍රඥාව සාමාන්‍ය ලෝකයේ අපේ තියන අධ්‍යාපන මට්ටම පිළිබඳව තියෙනෙනුවනක් නෙමේ. මොකදේ හැම දෙයක්ම ලෝකේ එක පැත්තකට එක දිසාාවකට නැමිල එක දිසානතියකට බරවෙලා තියෙන දෙයක්. ප්‍රතිවිරුද්ධව යනුවනක් තමයි ධර්මය තේරුම් ගන්නට වශ්‍ය ප්‍රඥාව කියලා කියන්නේ. දැන් ලෝකයේ අපි මොන දෙයක් ඉගෙන ගත්තත් ලෝකෙ මොන දෙයක් අපි කල්පනා කළත් මොන බුද්ධිමතික් කියලා අපි සාමාන්‍ය ලෝකයේ තුළ ව්‍යවහාර කළත් ඒ හැම කෙනෙක්ම තියෙන දේ පිළිබඳව හිතන තියන දේ ගැන කල්පනා කරන තියන දේ සමඟ සැපදුක් විඳින මානසික මට්ටමක් තියෙන අය. එතකොට ඒ වගේ පුද්ගලයකුගේ සසරගමන හිස්වෙන්නේ නැහැ ඔහුට ජාතිජරාාව්‍යාති මරනාාදී සියලු දුක්ඛයන්ගේ මිදීමක් කතා කරන්න පුළුවන් කමකුත් නෑ මොකද ඔහුගේ දර්ශන යතියෙන්න්නේ ඒ සාමාන්‍ය ලෝකයේ පැවැත්ම තුළ එනිසා ඒ පැවැත්ම හිස් නොකරන නිසා ඒකෙනට සසරය පැවැත්ම ඒ විදිහට සිද්ධ වෙන. බුද්ධදේශාව තුළ අපිට පැහැදිලි කරන්නේ අන්න ඒ සාමාන්‍ය ලෝකයාගේ මානසිකමට්ටම ඉක්මවා යන විශිෂ්ට දර්ශනයක් පිළිබඳව සාමාන්‍ය ලෝකයා පවත්තින දේ සමග කටයුතු කරනකොට ඒ පවත්තිනදේ හමු නෝනවිදිහේ මනසක් සකස් කරගන්නකට අපේකට කියනව නිරෝධය කියලා නිරෝධ නිශ්‍රිත මනසිකාරයක් පවත්වනය එක තමයි ධර්ම ප්‍රතිපදාව තුළ අපිට හැබ වෙන්නේ අපි ඒකට කියනව ස්කන්දයන්ගේ උදේවයාදී නො එෙක් වචනයන්ගෙන් අපේ ප්‍රතිපදාව පිළිබඳව කතා කරනවා. ඉතින් ඒක තේරුම් ගන්නේ යනකොට අපිට ටිකක් ඒ ගැන කල්පනා කරන්නට වෙන නුවන මෙහේ වන්නට වෙනවා. අපේ සම්මුති පැවැත්මතියෙන්නේ ලෝකයේ ඇතිදේ සමඟ කටයුතු කරගෙන යනඒ එක තුළන එකයන්නේ බාහිර ලෝකය තියෙනවා තියන ලෝකි ජීවත්වෙනවා.ඒ ලෝක ජීවත්වෙනගොට අපිට හොඳ දේවල් සහනරක දේවල් හබ වෙනවා. දුක එන දේවල් තියෙනවා සැප ගෙනෙන දේවල් තියෙනවා.ඒ දුක ගේන දේවල් අයින් කරලා සැප විදිහෙට අපි ජීවත්වෙන් වු සාවත්වෙනවා. කොටිම මෙච්චර කාලයක් අපි කළෙත් ඒක සාමාහන්‍ය ලෝකෑ දිගටම කරන්නෙත්යදේ. සැප බලාපොරොත්තුවයෙන් මේ විදිහට ජීවත්වෙන ලෝකයෙන්, අපි ප්‍රශ්නයක් විදිහට යොමු කළොත් ඇහුවොත් එහෙම දැන් ඔබ ජීවිතයේ තෘප්තිමත් බවට පත්වෙලද ජීවිතයේ දුක කියනදේ දැන් සම්පූර්ණම කෙලවර කරලා දැන් සැපය කියනදේ ලබාගෙනඉන්නෝද කියෙ ඇහුවොත් නෑතාම අපි ඒක් කෙලවරකට පත්වෙලා නැහැ අපිට සැපයි කියල හිතන ලැබුණු දේවල් නඩත්තු කරන්න තියෙනවා එවගේ මෙ යමක් නොලැබිල තියෙනව න්නම් නොලැබුණු දේවල් හොයාගෙන අන්න තියෙනවා බලාපොරොත්තු සහ පරමාර්ථයන් අපි ටිෂ්ට කරගන්න තියෙනවා අපි මරණයට පත්වෙෙන්නේ තේ විදිහටම බලාපොරොත්තු සහ පරමාර්ථයන් ඉෂ්ට නොකරගත්ත තවදුරටත් ලෝකෙ තුළ අපි බලාපොරොත්තු සහිත මනසක් තියාගෙනම තමයි අපි මරණයට පත්වෙෙන්නේ මෙන්න මේ වගේ තැනක ජීවත්වෙන අපිට බුද්ධහදී සත්පුරුෂයන් වහන්සේලා සැපවත් තැනක් කියලා කියන්නේ නැතුව මෙතන දුක්සහිත තැනක් හැටියට පෙන්න්න නෝ. ඒකින් කියන්නේ අපි සම්පූරණම වේදනාවක් විදිහෙට දුකම විඳිනවා කියලනෙමේ. මෙලෝකෙ ආශ්වාදය කියල දෙයක් තියනවා. හැබැයි ආශ්වාදය ටිකක් වෙනකොට එක තියෙන ආදීනවේ පැත්ත මහා විශාලයි. ආශ්වාදය කියන එක බොහොම ටිකයි ඒ ආශ්වාදය නිසා ලැබෙන ආදීනවය පැත්ත මහා විශාල ප්‍රමාණයක් අපිට දකින්න සිද්ධ වෙනවා. හැබැයි ආදීනවේ නොදන්නාකම නිසාම අපි ආශ්වාදය ජනක ලෙස ඒ වස්තුූ නැසුරු කරනවා. දැන් අපි දරුවා කියනකොට දරුවාාව පෝෂණය කරනවා කියන එක සැපයක් නෙමෙයිනි. ඒ දරවා අපි කියන විදිහට ජීවත් නෝනකොට අපි විඳන්න සැපයක් නෙමෙයිනි. එතකොට ඒ දරුවල් ලඩවෙනකොට ඒ දරුව වෙනස් වෙනකොට ඒ. වෙනට වෙලාවල් වලටත් අපි විඳින්නේ සැපයක් නෙමේ ඒ හැම තැනක දිම අපිට දුකක් දැනෙනවා හැබැ ඒ දුකක් දැනෙන තැනක මේ මගේ දරුවන කියලා අපි හිතට ලැබෙන එක සතුට අක් තියෙනවා ඒ සතුට තමයි අපි හැම දෙයක්ම නඩත්තු කිරීම සොඳහා අප ියොදා ගන්නදී එටකොට ඒකත් අපි හිතුවුවත්න අපිට දැනන්නේ ඒ හිතුවොත් දැනෙන සතුට වෙනුවෙන් අපි අර දුක් ඔක්කෝම අමතක කරලා අර සතුට විතරක් අපි රූපය තුළින් බලාපොරොත්තු වනවා. එකර අහල ඇතින පළගෙටියගේ කතාව අපි නිතර කියන කතාවක් පහන්දැල්ලට පනින පළගෙටියෙක් පහන්දැල්ලට පනින්නේ පහන්දැල්ලට ආ සනිසා පහන්දැල්ලට කැමැති නිසා. පහන්දැල්ලට පැන්නහම සැපලැබෙන් නෑන පළගෙතියට පිච්චීමේ දුක උරම වෙනෝ. හැබැයි පිච්චීමේ දුක උරුම වෙන පළගෙටිය තව් පොඩ්ඩක් හරි පනතිබ්බොත් උත්සාහවත්ෙන්නේ පහන්දැල්ලෙන් ඇත්තෙන්න්නනෙමේයි ආපහෝ පහන්දල්ලට පනින්න තමයි පළගෙටිය උත්සාහවත්වෙෙන්නේ ඇයි එයා හිතනව පහන්දල්ලෙන් නෙම මේ දුකාවේ විච්චනයක වෙන සිද්ධයක් පහන්දැල්ල වෙනම සිද්ධයක් කියලා අපිට හිතේ පළගෙටිය හරි මෝඩ හිකේලා අපිට අනුව නම් පළගෙටිය මෝඩ වනාට අපි ඉන්නත් පලගෙටියයග තියෙනම අනසික මට්ටමත් එක්ක සමානෝම එකම මට්ටමක ගිනි දැල්ලකට අත දැම්මත් පිච්චෙන කියන්න අපිට නුවනක් තියෙනවා හැබැයි ලෝකය අපි සැප බලාපොරොත්තුවයෙන් අපි ලංකරගන්න දේල්ව වලින් අපිට ජීවිතේ දුකම උරුම වෙනවා කියන එක දකින්න තරන් නුවනක් අපිට ඇත්තේ පළගැටිය සැප ලබා ගැනීම සඳහා පහන්දෙල්ලට කැමති දේ ලබා ගැනීම සඳහා පහන්දැල්ලටයමුණට ඒ නිසා මොහු දුක උරුමුණ වගේ ෝකයේ තුළ අපි සැප බලාපොරොත්තුවයෙන් සිද්ධ කරන හැම දෙයක් නිසාම අපිට දුකමිසක්ක සැපක් ලැබෙන්නේ නෑ කියන එකට අපි නොනක් ඇත්ති නෑ ඒ නිසාම අපි ලෝකයේ තුළ සැප හොයාගන්න තෞදුරටත් ගමන් කරනවා. මෙන්න මේ වගේ මානසික මට්ටමකින්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔහොම නෙමේ සැපලබන්න පුළුවන් ක්‍රමේ කෙනෙකුට සැපලබන්න පුළුවන් දුකගේන දෙකින් නෙමේ යම් කිසි දෙයක් දුක්දයක් ඉල්ලන්න කියලා ඔහු කැමවතිදේ ලබා දුන්න කියලා ඒ ඔහුට උපරිම සැපේ ලබා බවට පත්වෙෙන්නේ නෑ ඇයි ඒක කෙලවර ඔහුගේ මරණය ලංවෙලා තියෙනවන. පිපාසයෙන් පෙළෙන කෙනෙකුට වසමිස්ත්‍ර වත්‍ර විදුරුවක් දුන්න කියලා ඔහුට සැපේ දුන්න වෙන්නේ නැයි ඒක කෙලවර ඔහුට දුක ගෙනල්ල දෙනවන. ඒවගේ කෙනෙකුට තාවකාලික ආශ්වාදයක් සමඟ දුකින් කෙලවර වෙන දෙයක් දුන්න කියලා ලැබුණ කියලා ආර්ය ශාසනය තුළ ඒ සැපයක් කියලා කියන්නේ ඒ දුකක් කියල තමයි ව්‍යවහාර කරන්නේ ආශ්වාදය ටිකක් වන ආදීනවේ බහුල වන දෙයක් හැටියට තමයි ඒගෙන කතා කරන්නේ අපි ගොඩක් කෙලාට මතක් කරන්න අපි ගෙදරකින් ඉදින සත්තුට කිය එක ගැන එකඇන අපි හොඳට හදදපු ගෙදරක අපිට ලැබෙන සැපමොකද්ද කියලා ෙදර හොඳයට හදල තියෙනකොට ගෙදරකින් ලැබෙන සැප පේනක නෙමෙයිනි ලස්සන ලොකූගයක් කියල පේනක නං අපිට සැප හොඳ ලොකු ගවල් බලබල ඉන්න ඕන ෙවල් හදන්න ඔන්නන එහම සැප දැනන්නේ නෑ හැබැයි ගේ දෙෙට ස්පර්ශ වෙනකොට කකුල් දෙක තිබුුණොත් කහුල් දෙක හිටගෙනන්නටක විතරණ මුළු ෙදරම මේ එක පාරි ස්පර්ශයනොත් එහම ගේ කඩං වෙටල මරන්නවනවා. එහින්ද ස්පර්ශයතුලත් අපිට මුු ෙදරක සැප ලැබෙන්නේ එන මොකදද සැප මේ ඔක්කොම මගේ කියල හිතන කොට ඇති වෙන සංකල්ප මේ වසයෙන් හදාගත්ත සතුටක් අපිට තියෙනවා ඒ සංකල්ප මේ සතුට වෙනුවෙන් යගේ හදන්න අපිට කොච්චර කාලයක් මහන්සි වෙන්න වෙේද අපේ ජීවිතයේ කොච්චරතේවල් කැප කරන්නවෙයිද ඒවගේම හදාගත්ත දේ පවත්වන්න අපිට කොච්චරකාල් මහන්සි වන්නවේද ඒවගේම අන්තිමටම දෙක ක් තිේන අපිට එක් අප ජීවත්තවෙන කොට ගේ නැතිව වෙන නැතන්ගේ තියෙනකොට අපිමැල්ල මට මොය දෙක එකක් අනිවාරය මරුමයි එතකොට දැන් මේක සැපෙන් කෙලවර වෙන දෙයක් නෙමේ දුකමන්ත තියෙන දෙයක් සංකල්ප මේ වශයෙන් සතුටුණ කෞද්දාවත් එලී තියනදේ අනු අපි සතුටනේ නැැ අපේ හිත පිළිබඳවම හිතල සතුටු වීම වෙනුවෙන් අපි ජීවිතේ මහා ලොකු දුකක් අපි විඳල තියෙනවා එකට කිවා ආශ්වාදේ ික යාදීනවේ බොහොම වැඩී කියා එනිසා තමයි අපි ඒක දුකක් හැටියට කල්පනා කරලා දුකේ කෙලවර කිරීමක් පිණිස උත්සාහවත්වය යුත්තේ. දුකේ කෙලවර කිරීමක් පිළිබඳව අප උත්සාහවත්වෙනකට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්නනවා එක පැත්තකින් ගත්ත ධර්මතා දෙකක් පිළිබඳව අපි නුවන පැවැත්ව යුතුේ. ධර්මතා දෙකක් පිළිබඳව අපි ප්‍රඥාවතියන්නට ඕනේ. කොමන ධර්මතා දෙකක්ද නාම රූප කියන මේ ධර්මතා දෙක විෂයහි අපි නුවන පවත්වන්නට ඕනේ. නාම රූප කියන ධර්මතා දෙක අද අපිට එකම ධර්මයක් විදිහට තමයි හබවෙන්නේ. නාමය සහ රූපය කියන ධර්මතා දෙ එකම ධර්මයක් විදියට. රූපය කියන්නම චත්තාරෝච මහාභහුතා චතුනංච, මහාභහුතානං උපාදාය රූපන්, සතර මහදහතුවත් සතර මහදහතුව නිසා පවතින උපාදාය රූපය අත්තේ කියන්නේ. පටවි ආපෝතේජෝවායෝ කියන මේ සතර මහදාාතුවත් සතර මහදාතුව නිසාපිට පේන වර්ණ ගන්ධ රස ඕෝජා කියන මේ ස්භහවටිකට කියනවා රූපේ කියලා. එතකොට නාමධර්මතාට කියලා කියන්නේ නාම ධර්මතා එක ආකාරයට විග්‍රහ කරනවා වේදනා සංඥා සංස්කාර ලෙස විග්‍රහ කරනවා එවගේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ලෙසත් නාම ධර්මතාටික විග්‍රහ කරනවා. මේ කොහෙන් ගියත් නාම ධර්මයන්ගේ ස්වභාවේ තමයි මානසිකව ඇතිකරගන්න චෙත්ත චෛසික ධර්මතාටිකක් කිය එක. එක ඇන්නේ මානසිකව ඇති කරගන්න ටිකක්. එදකොට රූපය කියන එක ද්‍රව්ව මේ වසයෙන් වස්තු වශයෙන් ආයතනයන්ට ගෝචර වෙන දෙයක් වෙනකොට නාමධර්මතාටික රූපී ස්භාවයකින් පෙනී නොසිට, අපිට ඇහැට නොපෙනෙන නමුත් හිතට දැනගන්න පුළුවන් මට්ටමෙන් හසුවෙනයක් බවට පත්වෙලා තියෙනවා. එතකොට මේ නාමරූප කියන ධර්මතා දෙක අදපිට එකක් විදිහට හම්බ වෙනවා. එකක් විදිෙහට හම්බ වෙනවා කියලා කියන්නේ මේ මොකක් දැහුවොත් ඔබ දන්නෝ මේ වටාපත කියලා. එතකොට මේ වටාපත කියලා ඔබ දකින මේ දේ තුළ අපිට නාමරූප කියල ධර්මතා දෙකක් නෙමේ හම්බ වෙන්නේ වටාපත වූ දෙයක්තමයි හම්බ වෙන්නේ නමුත් වටාපත කියන දේ ඉපදවී මෙහි වටාපත කියන දේ සකස් කිරීම හිතියෙනවා නාමය සහ රූපය කියල ධර්මතා දෙකක් එක න්නේ රූපය කියල අපිකිවන සතර මහදාාතුවත් උපාදායි රූපයත් කියලා ඒටි කපි ටික් කරගෙන පැත්තකින් තිමුකෝ සතර මහදාතුූ කෙලිකැන මේ අල්ලුවොත්ත වන තද ගතිය එතකොටට ආපෝධහත්තුව කියලා කියනවා මේකේ යම් කිසි මට්ටමකින් තදගතියක් අපි කියනකොට පට විදත්තු වේ ල අපි ගලන්න වැගිරෙන ඇලෙන බැඳන ස්භාවයෙන නිදධාතුන එකතු කරන ස්වභාවය තමයි පෝධහත්තුවේ ලක්ෂණය. ඒවගේම මේකේ දිරාහි යන ස්වභාවයක් තියෙනව නං මේකේ පැවැත්ම තුළ වර්ධනය වෙන බව නැතිනං ක්‍රම ක්‍රමයෙන් හානියට පත්වෙන හායනයට පත්වන ස්භාවයක්තිනවා ඒ තමයි මේක තියෙන තේජෝගතිය අතට අල්ලන් කොටත් අපිට රලු ගතතියක් එක්කම උෂ්නත්්‍යයක් ෝ සිල් ගතියක් දැනෙනවන අපිට මේකත් තජෝ දහත්තුවයි කියලා ඒ වගේම මේක ඇතුළේ අවකාශ දහත්තුවත් තියෙනවා ඒත් තුළ වායෝ දහත්තුවක් තියෙනවා එතකොට එනි සතමයි මේක කඩන්න බිඳින්න අපිට පුලුවන්කම තියන්නේ එතකොට දැම් මේ සතුර මහ දහත්තුව නිසා පවතිනවා මොකක්ද වර්ණ සටහන වර්ණ සටහන කියලා කියන්නේ බාහිර ආලෝකයක් වස්තුවමත්තට පත්තිත්ත වෙලා ඒ පැත්තෙන් එ පරාවර්ථන ආලෝකයට කියනවා වර්ණ රූපය කියලා සතර මහදාතුව ඇහට දකින්න බෑන තදගතිය ඇහැට පේෙනවාද ආපෝධගතිය තේජෝවායගති ඇහට පේන නෑ එන ඇහැට පෙන්නම කක්ද එකම දෙයයි වර්ණය පාට ටික පේනවා. එතකොට මේට අපේ ඇහැට පෙනුනේ වටාපතක් වෙලා නෙමේ පාට ටික පෙනුනේ පාට ටිකක් විදිට හැඩ තලයක් විදිහට මෙසකෝ අපිට පාට පෙනු එන්න හැ වටාපතක් විදිහයට මේක වටාප විදිහටම අපට හැටවත් එහ මොකද වෙන්න ලෝකෙ කවර දැනගත් මේකටාපතක් කියල දනගන්න පැහැබැයි මේක වටාපතක් කියලා දැනගන්න මේක බණ කියනකොට පාවිච්චි කරණ එකක් කියල දැනගන්න අපින හැබැයි මේක වටාපතක් කවදාවත් දැකල නැතිය අප්‍රිකාව ඉන්න වනන්තරයකන්න ම අනුස්සේකුට මේක පෙන්ුවත්තයා දනගන්නොද මේටාපතක් කියලා දැනගන්නන්නේ ඇයි දැන ගන්න ඇති එයාට එයාගේ තුළේ සංකල්පන ඇත්ති නෑ මේ පිළිබඳු එතකොට ඒ වර්ණ සටහනයේ තිබුණෙන අපිට වටාපත කියලා දැනු මහදනකමක් ඒකට කියන රූපයේ ඇත්ති නැහැ නාමධර්මයන්ගෙන් ඇති කරන්න ලක්ෂණයක් රූපේට අයිති වුනේ නෑ රූපයේ ස්භාවේ තමයි එ එයාගේ විදිහට පෙනී සිටිය කියන පාට ටිකක් විදිහට ඇහැට පතිත වුණ ඇහැ කියලා කියන්නේෙත් ඔපවත් බවක් සතර මහදහතුවේ තියෙන ඔපවත් ස්භාවයක්හරයට කන්නාඩියක් වගේ කන්නාඩී තියන ඔපවත් ගති නිසානය එකට බාහිර ජායාව වැටෙන්ය පිට ඒවගේ මේ ඇහේ තියෙන ඔපවත් බව නිසාමොකද වෙන්නේ අර ආලෝකය වස්තුවට පතිත වෙනකොට ඒ ප්‍රතිබිම්බය ඇැට පතිත වෙනවා ඇහේ ස්භාවය තමයිඒ ප්‍රතිබිම්බය නැතිනංගේ ආලෝකයේ පතිත කරගන්න බවතම ඇහේ තියෙන ස්වභාවේ එසකොට ඇහැ සහ රූපයාතර වටාපත කියන දැනුමක් තිබ්බේ නැෑ එ වටාපත කියන දැනුමාව කොහෙද. වටාපත කියන දැනුම ආවේ මේ ඇහැට රූපය ආවට පස්සේ ඒ ගැන අපි හිටං හිතල හිතිං විතර්ක කරලා අපි හිතිං දැනගන්න තැනට එනකොට අපි මීට කලින් දැක්කල තියෙන දෙයක් තියෙනවාවනම් අපි ඇසුරු කරපු දෙයක් තියෙනවනම් ඒ අනුසාරයෙන් අපි දැනගන්නා මේ එක වටාපතයි කියලා දැනගන්නවා. දැන් අපි වටාපත කියලා දැනගන්න තැනට වැවෙල තියෙනව කොටස් දෙකක්. වටාපත නොවනු රූප ධර්මතාටිකක් සතනමාධාතුවත් වර්ණ සටහන කියනටික. ඒවගේම වටාපත නොවනු නාම ධර්මතාටිකත් තියනවා. නාම ධර්මතාටිකත් වටාපත නෙමේනේ හිතට දැනෙන වේදනාව වටාපතද සංඥාව වටාපතත් නෙමේ සංස්කාරය වටාපත නෙමේ. හැබැයි මේ නාමය සහ රූපය වැයවුණු තැනක අපිට පේනවා අපි වටාපත කියල දෙයක් අපි දැනගන්නවා. දැන් වටාපත දැක්කද වටාපත දැනගත්තද. අපි වටාපත ඇත්තටම කියන්න ඕනනි වටාපත දැනගත්ත කියලනේ. හැබැයි යදාපිට වටාපත දකින්න පුළුවන්නේ. එතකොට අපි වටාපත දකිනවා කියන්න තැනම අපි ඉන්නේ නොදන්නාකමක. මොකදද නොදන්නාකමතියෙන් අර නාමය සහ රූපය කියන ධර්මතා දෙක පිළිබඳ අපිට අවබෝධයක් නැති නිසා, අපි වටාපත වූ ප්‍රතිඵලය ලෝකි තුළ විද්‍යමාන වෙන පවතින දෙයක් හැටියට අල්ලගෙන තියෙනවා දැන් ඔබට පුළුවන් මේ වටාපතට කැමැතිවෙන්න පුළුවන් එක්කෝ වටාපතට අකමැතිවෙන්න පුුවන් එහමනැතිනම් වටාපත ඔහෙ තිබුණ දෙැන් කියලා ඔබට උපේක්ෂා සහගතු ඉන්නත් පුළුවන්. දැන් ඔබ කැමැති වුනත් වැරදි අකමැති වඋනත් වැරදි උපේක්ෂා සහගතුනත් වැරදි. ඇයි වැරදි කියන්නේ අ වටාපත නොවන ධර්මතා ටිකකට වටාපත තියෙනවා කියල හිතාගෙන ඉන්න මනසම වැරදිනි අනේකට තමයි අවිද්‍යාව කියල කියන්නේ. නොදන්නාකම. නොදන්නාකම නිසා තව් ප්‍රතිඵලයක් ඇතිවෙනවා.ඒ ප්‍රතිඵලේමොකදද පුද්ගලය එක්කුපදිනෝ. කෞුද පුද්ගලය වටාපත නිකං හම්බ වෙන්නහැ වටාපත දකින මාව මේ පැත්තෙන් නිර්මාණය වෙනවා. එතකොට වටාපත දැක්කපු මම මේ පැත්ති ඉන්න. ැ මේටාපත තවත්තැනක තියනවා දැක්කොත් ඔබ කිය හාමුදුර බණ කියනකොට දියන්හිටපු වටාපත මෙතන තියෙනවා කියලා ඒක ඇතුල ඔබ තවත් කතාවක් කියනවා. ඒ තමයි මම බනාහන වෙලා ඉඳල එතන හිටිය කියලා. ඒ විදිහටම ඔබ ආයතන හයෙන්ම ඇසුරු කරන හැම අරමුණකම තමංග ජීවත් කරෝනෝ. ද වටාපත තියනවා නම් වටාපත තියනෙනවා කියන ටික මතම මම මේ පැත්තින. සබ්දය අහනකොට මේ සබ්දය ඇහෙන තැන සබ්දයන මම මේ පැත්තෙන් ඉන්න ගඳ සුවද විදකොට සන්සුන්ද විදිින ම න් රස විඳනකොට රස විදින මයි නොමේ එකක් එක එකින් එකට අපි රැස්කරගන්නෝ දෙයක්කේ තමයි පුද්ගල බව. එඩගේනවි පුද්ගල බවය හට ගැනීම කියලා දැන් ඔය ජීවත්වන මට දුක්විඳින්න බැද දැන් ඔයි ජීවත්වන මට දුක්විඳන්න පුළුව. ජාතිජරා ව්‍යාධිමරණ දුකවිඳින්නේ ේ පුද්ගලයා ජාතිජරාව ආධිමරණ දුක ධරමයක් විදිහතෙන එක නෙමේ අපි විඳින්නේ අපි විඳින්නේ පුද්ගලයෙකුට එන දුක ඔබ ලෙඩක් හැදුනහම විඳින්නේ මම ලෙඩවුනා කියන දුකනේ නැතිනම් මගේ අය ලෙඩවුනා කියන දුකන ඔබ විඳින්නේ ඒ දුක සම්පූරණම ධර්මයක් නෙමේ උපදෝගත්ත දෙයක් සකස් කරගෙන විඳින දෙයක් පුද්ගල බවතු ඇතිවුුණ දෙයක් තමයි ඒ දුක කියන එක පුද්ගල බ නැත්තන් දුකැති වෙන්නන්නේ හේතුවක්න පුද්ගලබෙන් ඇසු කිරීම නිසාමතමයි දුක පදදින්නේ පුද්ගලබව ඇසු කරල තින ව ොහෙවත් ආයතන ටිකමයි වටාපත දැකපු ඔබම තමයි තන බුලත් කොලේ දකින්න ුලත් කොේ දැකපු කෙනාමත් තමයි මේ මල්ටික දකින්නේ එතකට වටාපත වටාපත දැකපපු බුලත් කොලේ දැකපපු මල්ටික දකපු කෙනම එසේ දකිනවා දැන් මේ හැම සිදුවීමක් තුළම මම ඒ දකින්න මේ පැත්ති ජීවත්ෙන ැ අපහෝ බවටාපත දකිනකොට ඔබ කල්පනා කරනව කලින් දැකපු වටාපත තමයි මෙතන තියෙන්න කියලා දැන් ඔබට ඒ චේත්තනාව ඇතිකරගන්න මේ වස්තුව විෂය වුණ හම පදන්නම වෙන නිසා හොඳයි හදිසියේ මේ සතර ම හදාතුව වෙනස් සෙලා තිබ දැන් ඔබ සංකල්ප මේ වසයෙන් හදාගන්න වටාපත එලිය දකින්න බැරිය නොවට එතකොට මොකද වෙන්නේ අර සංකල්පය පවත්වන්න හේතු වන වටාපත නැතිකම නිසා නැතිනම් බාහිර රූපය පේන්නේ නැතිකම නිසා ඔබේ ජීවිතයට දුකගලාගෙනෙනවා හිතන්නක දැම් පටාචාරාව තමන්ගේ දරු දෙන්න මැහරුණට පස්සේ තමන්ගේ දෙමවපය ලඟට යන්න ගන්නේ ඒ යනකොට දැන්ගිය කොහෙතතියෙන ගෙදර ලන්නද තමන්ගේ හිතේ තමන් දන්න එදා යන දවස තිබුණ ගෙදර තමන්ගේ දෙමවපයෝ දෙන්න බලන්න තමයිගේ කට මන්ගේ හිත පැත්තේ ජීවත්වෙන තමන්ගේ හිත පැත්ති ඇති කියල කල්පනා කරගන්න දෙමව්පියෝ කියලා හිතාගත්ත සංකල්පය දැන් ලෝකෙ බාහිර වස්තුයි පේෙන් නැති වෙනකොට. වෙනස්සෙලා තිීන සත්‍ර මහදාතුූනේ සතර මහදාතු වෙනස් එච්චි තැනක ැන් එයායට පේෙන්නම කක්ද අම්ම මැරිල්ලා තාත්ත මැරිල ඔක්කොමනෑය කියලා. එතකොට පිස්සු හැදෙන එක අහන්න දෙයක් නෙමේ. ඒ මහා දුක් මහවේදාවක් තැනවා අඇතන් තමන්ගේ සංකල්පනාව පවත් අන්න විදියක්න. ක තමයි මෙතැන තියෙන ප්‍රධාන මන්දේ දැන් දුක නැති කරන්න අපිට කවදාවත් බෑ එලිය බාහිර වස්තු රැකල දුක නැති කරනවා කියන දේ කරන්න එලිය වස්තුූ රැකල කොච්චරරත් අපිට දුක නැති කරනවා කියන දේ කරන්න පුළුවන් කමක් නෑ එකම තැනකින් පුළුවන් මේ දුක නැති කරන්න අපි දුක හදාගත්ත සංකල්පනාවසයන්නම් ඒ සංකල්පනාව පතිත්ත නොකර ඉඳීමෙන් අපිට පුළුවන් දුක නැති කරන්න. මේක හරියටත මේ මම කියන්නේ ප්‍රජෙක්ට ර එකක්කගේ කියලා ප්‍රජෙක්ටර් රැක්කිරි මොකද කරන්නේ ඇතුළේ තියෙන වැඩ සටහනම් යම් කිසි ස්ථලයක් මතට බිත්්තියක් හරි තිරයක් හරි මතට පතිත කරලා අපි රූප බලනෝ ඇත්තට ම අපි බලං ඉන්න තිරයක් දිහානේ අපි කියමුු බිත්ති දිහා කියලා ඇත්තටමි බල ඉන්න බිත්තිය දිහා. පිත්තිය දිහා බලං හිටියට අපිට පේන්න බිත්තියනෙමයිනි අපි ඉන්න චිත්‍රපටියය තියෙන අන්නේ ප්‍රජෙක්ටරෙන් අපි බිත්තියට දාන ප්‍රජෙක්ෂන් එක වගේ නඇතිනම් අපේ මනස තුළ සකස්කරගත්ත සංකල්පනාව තමයි අපි ආදරණීය දරුවෝ දෙමව්පියෝ කියන ඇතිකරගත්ත සංකල්පනාව ඒ සංකල්පනාව පතිත කරන තල එහෙම නැතිනම් තිරය බිත්තිය වගේ තමයි සතරමහධාතුව කියලා කියන්නේ අපි මෙහේ ඇතිකරගත්ත සංකල්පනාව අපි පතිත කරනවා බාහිර අර රූපවලට එතකට අපිට පේනමකදද පුංචිකාල ඉදල අපි ආදරයෙන් හදාගන්න අපේ දරුවා පුංචිකාලෙන්ද අපිිය හදාගත් අපේ අම්මා අපේ තාත්තා අපිට පේන මේ විදිහයට හැබැයි මේක රූපෙට අයිතිද පටවිදහත්තුවට අම්ම තාත්තා දරුව කියනෙ කදාල නෑනේ ආපෝත්තේ ජෝවවායෝ දහතුට අදාත් නෑ ඒනුත් මෙහට ල් ෙලෝත්ත එහම කෙස්ටිට අදාල න අම තාත්ව කියන ව දරුව කියන බව කොට සිංකොටස කොට සිංකොටස වංකලු ඒකට අදාලත් නෑනේ. එතකොට ඔබට දරුවට කියලා අයිති අම්මට කියල අයිති තාත්තට කියලා අයිති එක පුංචිම දෙයක්වත් ඔබට දකින්න පුළුවන් කමක් ඇත්ති නෑ බාහිර රූපය තුළ. පුංචිකාලය හැදල හදාගත්තකම එක කොටසවත් ඇත්ත නෑන. ඒනිසා ඒ රූපය වෙන කෙනෙක් දැක්කයි කියල යට පුචිකාලය දලා හදාගත්ත දරුවයි කියල ෝ දෙමවපියෝ කියල හෝ පේන නැත්ත. ඇයි එහෙම බව රූපයට අයිති නෑක රූපය තියෙන දෙයක් එහෙම නෙමයි. එ ඒක අයිති කොහෙටද ඒක අයිති සංකල්පනාවක් විදිහට අපි සකස් කරගත්ත තමන්ගේ මනස පැත්තේ ඇති ධර්මතාටිකට. එතකොට අපිඒ සංකල්පනාව, පතිත කරන දේ තමයි අරාභිත්තිය වගේ තමයි සතර මහදාාතු රූපයේ කියලක කියන්නේ එතකොට සතර මහදාතු රූපයට පතිත කලාට පස්සේ අපිට පේන්නේ මහාභූත රූපයක් නෙමේ අපිට පේන්නේ ආදරණීය දරුවෝගේ අපිට පේන්නේ අම් මතාත්ව වගේ දැංගුව බිත්ති ටික් එහෙටම මෙහෙට ඇදවුණොත්හෙම මොකද වෙන්නේ රූපටික ඇදවෙල වගේ අපිට පේනවාේ හොඳට තියන ූපට අපි කොච්ර කැමති වෙලා තිබ්බත් අපට දැන් ඒරූප ඇදවෙල පේනොට දු වේදනාව දැනෙනවා ඒ වගේ සතරමහදාාතුව තමයි වෙනස්සන සතරමහදාාතුූ වෙනස්වීම නිසා අපිට ජරාමරණ දුක විඳන්න වෙන එක සාධාරණයි ජරාමරණ දුක අපි කරා එනවා. එතකොට අපි කියනවා ඇත්තටම බිත්්‍යය වෙනස්ව වෙන නිසයි දුකන්නේ කියල ත්තටම දුකාවේ බිත්තිය වෙනස්සෙනකම නිසා ද ැතිනම් වෙනස්සෙන බිත්තියකට අපි අර ප්‍රජෙක්ෂන් එක දාපු නිසා අපිට දුකෙන්නේ. වෙනස්සෙන බිත්තියකට ධාපුකම නිසක දුකෙන්නේ අපිට බිත්තිය වෙනස්වීම නිසා දුකේ නොයි කිය එක සාධාරණ උත්තරයක් නෙමි. යම් කිසි විදිහකින් අපිට පුළුවන්නන් ඕක අර වෙනස්සෙන බිත්තිට දාන්නඉනතු ඉන්න එතකොට අපිටාර ඇදවෙන රූප ඇසරුෙන් නැතිවී එදට මේකටිකක් වෙනස් සහ ගැඹුරු කතාවක් බුදුරජණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඔ බොහොම පැහැදිලිව දේශනා කරනවා සයුත්තනිකායි කුම්මෝපම කියල සූත්‍රයක් තියනවා. කුම්මෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුම්ම කියල කියන්නේ ඉබ්බට. ඉබ්බෙක් දල්ස ගම් ඉවරක් දිගේ එනකොට නරියක් දකින ඉබයි නරිය කල්පනා කරනවා ඉබව දැකලා අදනං ඉබ්බගේ කෑල්ලක් හරි කඩාගෙන ගනෝ කියලා. ඉබ්බත් දකිනෝ නරියාව දැකළ කල්පනා කරනවා නරියත් වෙනවා අදනං හිතාගෙන ඇතිමගේ කෑල්ලක් හරි කඩාගෙන කන්න කියලා මමනන්නෙමේ කෑල්ලක්කත් එළියට දාන්නේ අතපයි අකුළ ගත්තුොත් අකුළ ගත්තම තමයිඒ ගොටසක්වත් මනන් එලියට දාන්නේ නෑ කියලා ඉබ්බ කල්පනා කරනවා කල්පනා කළ ලොක්කෝම ටික අවයාව ටික කටු ඇතුළට ගන්න රරි ඇවිල්ල බලාගෙන ඉන්නවා 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 ඉබ්බලන්ගේ ඉබ්න මේ එකක්වත් එෙිඉරදන්නේ. නරයට මෙ පා වෙලා යනො යන්න. කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම්බික්කු මනෝවිතක්කේ. ඉබ්බ තමන්ගේ කබල ඇතුළට අවයාවටික බාගත්ත වගේ. දාගත්ත වගේ මේ ශාසනය කෙනාමොකද කරන්නේ. මනෝ විතර්ක හකුලෝගන්න කියනවා. මනෝවිතර්ක හකුලෝගන්නේ හිතේ ඇතිවෙන විතර්ක, අර බාහිර රූපයට දා්‍ය නැතුව බාහිර රූපයට පතිත කරන්න නැතුව ඒ දේවල් හකුලල තිය ගන්නවා පතිත කරනවා කියලා කියන්නේ. අර නාමරූප කියන ධර්මතා දෙක පිළිබඳව දැ අපිට යම් දැනුමක්ගේන්නේ නාමරූප ධර්මතා දෙක වැැවීම නිසානේ. හැබැයි නාමරූප ධර්මතා දෙක වැැවීම කියන එක පිළිබඳව නොුවනක් නැති නොත් අපිටි කක්දවෙන්නේ අර එ ඒ ධර්මතා දෙකම පුද්ගලයෙක් විදිහට සත්වයෙක් විදිහට දෙයක් විදිහයට කල්පනා කරනවා හරිටර් වටාපත කියන ඇති දේ දැක්ක වගේ වටාපත කියනෙන්ට වැයවුුණ වර්ණ සටහනක් නැතිනං රූපයක් සහ නාම ධර්මතා ටිකක් හැබැයි ඒක වැයවුුණට අපිට හම්බුණේ නාම රූප වැයවීමක් කියන එක නෙමි අපිට හම්බුනේ එලිය තියෙන වටාපතක් කියලා එතකොට එඩිය තියෙන වටාපතක් හම්බෙනවා කියන තැනට තමයි කියන්නේ මනෝවිතර්ක අකුල ත්තේ නෑ මනෝවිතර්කෙලියට දැම්මා මනෝවිතර්කයේ තමයි වටාපත කියලා අපි ඇතිකර ගත්ත එක අපි දැක්කෙ කොහේ තියෙන වටාපත කියලද මේ එලිය තියන එක කියලන්නේ එතකොට එලිය තියන එක කියලා අපි හිතපු එකඒ මනෝවිතර්කය ඇහැ පැත්තෙන් අප එලියට දාල තියන්නේ දැන්ම හම්මකතු වෙන්නේ නරිය කඩාගෙන කනවා නරිය කියලා කියන්නේ මාරයට නමක් මාරයට නමක්කිවේකිලස්ස මාරයට නමක් අපි කෙලෙස්සවට අහුවෙල ඉවරයි එතකොට අපිට එලිය දැකපු දේ අනුවේ එන දුක විඳන්න පුළුවන් මනස නිකම්ම සකස්සෙලා ඉවරයි ඒ විදිහට මායතනකින් එකට එලියට යන්න පුළුවන්න්න මනෝ විතර්ක තුළබොට කලින් ාබු සබද්ධයන්න පුළුවන්නන් අන්න එතකොට කියන මනෝ විතර කහුල ගෙන නෑ මනෝ විතර්ර කෙියට දානවා කියලා ඒ පැත්තේ මාරයට හුවෙන අපේ ජීවිතේ මාර්රයට අහුවෙන පැති තමයි ස්පර්ශායතන හයෙන්ම සිද්ධ වෙන්න මාරයට අහුවෙන පැත්තගෙන. මේක නැති කරන්න ඕනෙන. අපිට තේරුම් ගන්න වෙනවා මේ නාමරූප ධර්මතා දෙක නොපෙනෙන විදිහට දවටල තියෙන්න බොහොම රසවත් දවටනය ඉවත් කරන්න සිද්වෙන. ඒ රසවත් දවටනය තමයි අදාපිට ෙවල් දොරුවල් වටිනා නොවටිනා වස්තු කියල අපිට හම්බ වෙන්නේ මේ නාම රූප දෙක්ක පේෙන් නැති වෙන්න දවටල තියන දවටනය වගේ. මේක කඩල දා අපිට ඇතුල තියෙන දේ බලන්න වෙනවා. ඇතුළ තියෙන දේ බලනකොට අපිට පේවා රූපය කියනදේ. රූපය කියල කියන්නේ. අනාත්ම ධර්මයක් කියරඟ. නාම ධර්මතා ටික කියන්නේ අනාත්ම ධර්මයක් කියන එක. හැබැයි මේ නාමරූප කියන ධර්මතා දෙකා අතර සම්බන්ධතාවයක් තියනවා නාමය රූප රය නාමයට ප්‍රත්‍ය වෙන විදිහක් තියෙනවා. අන්නේ ප්‍රත්‍යවීම නිසා තමයි අපිට මේ දෙක එකක් හැටියට පේන්නේ. අපිට රූපය කෙලින් ඇසුරු වෙලා නෑනේ. රූපය ඇසුරුවෙන් මොක් විදිහටද රූපය ඇසු කරන්නේ නාම ධර්මතාටිකගේ නාමයක කියන්න අපි සිත්්ත සහස් සිතුවි ලිටිකින්න්න අපි රූපය ඇසුරු කරන්නේ අපි දැනගන්නේ හිතට දැනෙන ස්පර්ෂයකින්. ට කියන වනයන් අධීවච්චන සම්පස්සේ කියලා එකට කියන අධිවචන සම්පස්සය කියලා එකන්නේ හිට පැත්තෙන් ඇ තිකරගන්න නාමධර්මතාටක එක රලු නැහැකි තාම සියුම් හිතේ සිතුවිලිවෙල ඇතිවනි ස්පර්ශය ඇහැට රූප ගැටන එකට කියනමොකක් කියලද පටිග්හ සම්පස්සේඒ රලු ඉටිකක් ගොරෝසු රූපේදයක් නැපිටෙලියෙන් කතා කරන්න පුුවන් වර්ණ සටහන ඇවිල්ල ඇහැට වැටනා කලර අපිට රූපය පේෙන් නඇති තැනක ආලෝකයේ ගහපු ගමම අපිට රූපයක් පේනවා එතකොට දැන් ආවේ රූපය නෙමයිනි අරවර්ණ සටහන තමයි පරවර්තන ආලෝකය තමයි අපිට රලුව පෙන්න්නන්න පුළුවන් කතා කරන්න පුුවන් එකට කියන අප පටිග සම්පස්සේ කියලා. දැන් ලෝකෙ පටිග සම්පස්සය විතරක් තිබ්බොත් පටිග සම්පස්සේ විතරක් තිබ්බොත් දැනගන්න බෑ ඇයි දැනගන්න බැරි පිළිබඳව නාමධර්මතාටික පැවැත්මක් වෙලා නෑ එම ඒටික නාමධර්මතාටිකේ පැවැත්මක් වෙලාන්නන් කොච්චර පටික සම්පස්සේ තිබුණත් දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත්ත හෙම මේ වටාපත පොඩ්ඩක් කිරිලතිය නමතන දැමම කියපු නිසා ඔබයක දකිනා ම කියන්නතුවබෙන් වෙන දවස්ස කැහුවනන්හම වටාපත්ති ද ගෙන අපේ පොඩ්ඩක් කිල්ල තිබදක්ක කියල මක්ක බනයහුවද කියල තමත කලා තීදන්නේ. ඉති ඒක සේත් අපිට වටාපත කියනකට ඒගන අවධානයක්යම වෙලන ඇත්තට මෝබ මේක දැක්ක නැද්ද එහම නැත්තන් ඔබේ පිළිබඳ හිතල දැනගත්ත නෙද. අපි හිතල දැනගත්ත නෑ. අපි ඒ දර්ශන කෘති සිද්ධ වනා. කිය පටිග සම්පස්සේ සිද්ධ වුණා දැම පිටුපසින් ඇති හැමරූපයක් ම ඔබට හැත්ට වර්ණ සටහනක්විදිට පතිතව වෙන හැබැයි ඒ පිළිබඳව දැනගන්නේ නෑ ඒ පිළිබඳව නැබුරූ මනසිකාරයේ තියල්ල ඒ මනසිකාරය අනුව දැනගත්ත ටික විතරයි යඔබට සංස්කාරයිදේ රිිතුරු කරගන්නේ හැබැයි පටිග සම්පස්සය ඇති වුණා අධි වචන සම්පස්සේ පැවැත්මක් නැත්තං එක ඇනේ නාම ධර්මතාටික ඒ කෙරෙහි යොමුුවීමක් නැත්තං ඔබට ඒදේ පැවැත්මක් කම්බ වෙන්නේ නෑ දකින්න පුළුවන් කමක් ඇත්ත නෑ. එහනම් පටිග සම්පස්සය නිසා උපදිනදේ ඔබට ප්‍රකට වෙන්න ඇහැට ගැටෙන වරණ සටහන කියන දේ ඔබට දැනගන්න පුළුවන් කමක් ලැබෙන්න්නකුමක් නිසාද නාම ධර්මතාටික නිසා ඒ නාම ධර්මතාවයන්ගේ ස්පර්ශය කියන දේ ප්‍රකට වෙන්නේ මේ පටිගම්පස්සේ උුණ නිසා තම එතනින් පස්ස ඇතිවෙන මධර්මතාටික පේන්නේ. එටකොට ඒ නාමධර්මතාටි පැවැත්මක් තියෙනද ඔබට කවදාවත් පටිග සම්පස්සයක් වෙෙන නැතුව. එක නඔබ ජීවිතේයට ම දැයි මේ වටාපත්ත කියන දේට අදාළ රූපයක් දැකළ නැත්තං ඒ පටිග සම්පස්සේ වෙලා නැති කෙනෙකුට අපි හිත්තම ජාතින්ද කෙනෙකුට පතින්ම අන්ද කෙනෙකුට යාටටාපත වවා හම මේ හැඩේ තියෙන බඳ වර්ණයකින් යුක්ත මේ වටාපතයි කිය දැනගැනීමක් ඇති නොද එහට දැනගැනීමක් ඇති වෙන්න එනම් පටිගයේ පටිග සම්පස්සයේ පැවැත්ම කියන ද නැත්තං අධිවචන සම්පස්සයේ පැවැත්මක් ඇති නෑ අධිවචන සම්පස්සයේ පැවැත්මක් නැත්තං පටිග සම්පස්සේ පැවැත්මක් ඇති නැයි පටිග සම්පසේ දැනගන්නවා කියන දේ කරන්න පුළුවන්කමක් ඇත්ති න ම ධර්මතා ටිකගේ පැවැත්මක් නැතිවුණු. ඒ නිසා පටිග සම්පස්සයට අධිවචන සම්පස්සය උපකාර කරවා අධිවචන සම්පස්සයට පටික සම්පස්සය උපකාර කරනවා. මේ දෙකේ පැවැත්මට අන්‍යෝන්‍යව ඒ ධර්මතාටික උපකාර කරනවා. එතකොට ඒ ඉස්පර්ශය නිසා තමයි ස් පර්ශය කියනදේ ප්‍රතිඵලයක් හැටියට තමයි වේදනාව කියල දෙයක් උපදිනවන උපදින්නේ මේ නාමරූප ධර්මයන්ගේ ඇති මේ ලක්ෂණය නිසා තමයි අපිට විඳින්න පුළුවන් මට්ටම දෙයක් නිර්මාණය වෙන්නේ. එටකොට මේ නාමරූප ධර්මතා දෙක තුළ එහම නැතිනම් මේ රූපයේ පටික සම්පස්සයත් නාම ධර්මතාවයන්ගේ අධිවචන සම්පස්සයත් මේ දෙක හොඳට තේරුම්ගත්තුොත්. අපිට පේනවා රූපයේෙහි පටිග සම්පස්සේ පේන්නේ නාමකයේ තියන අධිවචන සම්පස්සේ නිසා. නාමකයෙහි අධි වචන සම්පස්සෙ හි පැවැත්ම පේන්නේ රූපකයේ තිබුණ පටිග සම්පස්සය නිසා. එතකොට මේ මෙතන තියෙනවා ධර්මතා දෙක පැවැත්මක්. නාම සහ රූප කියන මේ ධර්මතා දෙකේ පැත්ම. නාමය රූපවෙලත් නෑ රූපය නාමවෙලත් නැහැ. රූපය හිතියෙන ස්භාවේ තමයි අනිත්‍යස්භාවය දුක්ඛ සභාවය අනාත්මස්වභාවය. නාමය හිතියෙන ස්වභාවයත්, අනිත්‍ය සභාවය, දුක්කස්භාවය, නනාත්මස්භාවය. රූපය අනිත්‍යයි කියල මේ කිව්වේ බෝහොම ගැඹුරුතැනකි. රූපය අනිත්‍යයි කියල කියන්නේ මේ සුට කෙඩිලබඳල නැතිවවෙෙන. ිනිස්සු මැරිල්ල නැතිවලයනවා මේ මේ තැනකින්න මේ අනිත්‍ය කියලා කිව්වේ අනිත්්‍ය ගැනහෙම කතා කරන්නත් පුළුවන් හැබැයි එහෙම අනිත්‍ය කතා කලා කියලා මේ නිවන්දකින්න හේතුවෙන අනිත්‍යයක් එහෙම නෙමේ සම්මුති ලෝකෙ පැවැත්ම තුළත් අනිත්‍ය තියෙනවා හැබැයි ඒ අනිත්‍ය නිවන්දකින්න හේතුවෙන අනිත්‍යයක් නෙමේ ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ නිවන්දකින්න අවශ්‍ය දර්ශනය මතුවෙන තැනදි ඒ අනිත්‍ය අර්ථකථන කළේ උපාද වයටටටයෙන් අනිච්චා කියලා දේෑ අර්ථයකින් තමයි අනිත්‍යය කියන්නේ එක කියන්නේ ඇහැ හටගත්ත එකත් හටගත්ත ඇහැ නැතිවෙන එකත් තරූපය හටගත්ත බව තූපය නැතිවෙන එකත් මෙක තමයි අනිත්්‍යයකිේ බුදුරජාන් භික්‍ෂූන් වහසේ ලගෙන් බොහෝ අවස්ථාවල අහනවාන අහන්න මහන ජේතවනනාරාම නිත්‍ය ද නිත්‍යෙද ගස්ගල් නිත්‍ය ද නිත්්‍යද කියෙලනෙමේ. අහන්න මහනන්නේ ඇස නිත්‍ය ද අනිත්‍යද. රූප නිත්‍යයද නිත්‍යයද කන නිත්‍ය ද අනිත්‍යේ ද සද්ද නිත්‍ය ද නිත්්‍ය ද එතකොට මේ අහන්නේ බොහොම ගැඹූරු කතාවක් ඇහ නිත්‍ය ධනිත්‍යද කියලාහන්න මේ අපි තියෙනවා කියල හිතාගෙන ඉන්න මේ මස්ගුලියක් වගේ තියෙන ඔබෝඔය දකින රප රූපයක් විදිහෙට ඔබට ඇසුුව නෑ හැත් පුංචිකාල හැදිල වස යනකොට දිර්ල්ලයනනාද කියනක ගැනෙහම නෙමේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියල කියන්නේ ඇහැ පණවන්නේ රූපය ඇති තැනක රූපය පනවන්නේ ඇහැ ඇති තැනක වර්ණ සටහන පේන්නේ වර්ණ සටහන ගෝචර කරගන්න පුළුවන් ප්‍රසාධුවත් බව තිබුණොත් විතරයි එනිසා ජාතියන්දකිෙනට රූපය ඇත්ත නැවර්ණ සටහ පේන පුළුවන්කමක් නෑන උපතින්ම අන්දයිනම් ඒ පේන පුළුවන්කමක් නෑ එතකොට ඇහැ තිබුණොත් තමයි රූපේ තියෙන රූප තිබුණනොත්තමයි ඇහැ තියන්නේ ඇහැ නැතුව රූපේ නැහැ රප නැතුව ඇහැඇතත් මේ දෙක එකට තියන්නේ කට ඇහැ තිබුුණො තරූපය රූපය තිබුණ ඇහැත් කියන මේ දෙක හටගෙන නැතිවෙන ස්වභාවය යොත්ත එකට කිව අපපි නිත්ති කියලා. මේ අනිත්‍ය හැම වෙලාවකදිම පවතින යථාර්ථය ඇහේ සහ රූපය කියන ස්වභාවේ. ඇහැට වර්ණ රූපය ගැටුනයිම් පස්සේ ඇහැ කියනදේ අනිත්‍ය වෙලා ඉවරයි රූපය කියන අනිත්‍ය වෙලා ඉවරයිඊට පස්ස. ට පසේ නිසා ඉපදුුණනොත් ප්‍රතිඵලයක් චක්කු විඤ්ඥානය කියනදේතනට යොංවවෙල ස්පර්ශය කියන ප්‍රතිඵලය ඇතුන් දෙනාගේ එකතු ස්පර්ශෂය කියනද ස්පර්ෂය කියන ප්‍රතිඵලය ඇති වෙනොට මේ ධර්මයන්ගේ වැැෑවීම සිද්ධවීම නිසා ස්පර්ශය කියන ප්‍රතිඵල ඇතිවුණේ. එතකොට ඒ ස්පර්ෂය වුණදේ විඳිනවා කියනදේ සිදධවෙන කොට ඒ වේදනාව ඇතිවෙන මොහොතේද මේ ධර්මතාටික හටගෙන නැතිවෙලා ඉවරයි. මේ වැෑවුණු තැනක තමයි. ේදනාව කියන දේ හටගත්තේ ඒම නැතිනම් අපි ඒදේ විදිනවා කියන දේ සිද්ධ වෙන්නේ මේ ධර්මතාතික වැයවුුණු තැනක ඔබ වටාපත කියලා දැනගන්න මේක දැකපු නිසානේ ඇහැට රූපය ආපු නිසා තමයි වටාපත කියලා දැනගත්තේ එරට දැනගන්න වෙලා වෙනකොට වර්ණ සටහන ඇත්ති නෑ යා යාගේ කෘතය කල් ීව අයිමකක්දයාගේ කෘත්තය ඇහට එන කම ඇහය කෘත්්‍යමකත්ත වර්ණ සටහන පිළිගන්නකම ඒ දෙන්නගේ වැඩ ඉවරයි ඒද දෙන්නගේ වැඩේ ඉවරයි කියන්නන්නේ ඒ එතන තියෙනවා අනිත්‍ය සභාවයක් අනිත්‍ය ධර්මයක් ඒ අනිත්‍ය ධර්මය අපි දැක්කොන් එක පාර දැක පුරූපය අපිට ආය දකින්න පුළුවන්ද දැන් දැක පුරූපය අයදකිින් දැන් දැක පුරූපය අය දකින්න බෑ ඇයි දැංවාා පුවර්ණ සටහනනාය හැට පේෙන් නෑන ද පිට එක පාරක් හැට වර්ණ සටහන පෙන්වුනනං ඒ වර්ණ සටහන නැවතාය හැට පේන්න පුුවන්කමක් ඇත්තින ෑැ අලුතෙම්ම පේන අලු තෙම්ම පේනකොට අපිහිත නො මේ කලින් තිබ්බෙ කියල දැන් ඒ කලින් තිබ්බ එක කියර හිතන්නේ හිතම් මෙසක ඇත්තටම කලින් තිබ්බෙ දකින්න පුළුවන්කමක් ඇත්තේ නැැ ඒ විදිහටපිට ආයතන ටික තුළ කලින් ඇසුරු කරපු දෙයක් අය දකින්න පුළුවන් කමකුත් නෑ කලින් හිතපු දෙයක් කාය දැනගන්න පුළුවන්කමකුත් නැෑ අලුතෙන් හේතු ටික ඇති කල්ි හටගෙන හේතු ටික නැතිවෙනකොට නැති වෙලා යන ධර්මතාටික්තමයි තියන්නේ හැබ මේකින් හටගෙන නැතිවෙෙන බව නොදන්නාකම නිසා අපි මේ ඔක්කොම එකතු කරලාහල ගන්නවා දැන් ඔක්කොම එකතු කර අල්ල ගත්තට පස්සම්ද වෙන්නේ අපිට ලස්සන චිත්‍රපටියක් පේ නවා ගෙවල් දුරුවල් යාන වාහන දන්න දුරන ඇය දැ දුක්විඳින්න පුළුවන් ලෝකේ නිර්මාණය වෙලතියවා පාරි යන වාහනයක් දකින්න පුළුවන්ද පාරි යනවාහනයක් කවදාවක් පාර යනවාහනයක් දකින්න බෑ ඔබ දකින්න එක තැනක තියෙන වාහනයක් විතරයි හැබයි එක තැනක තියෙන වාන ඔබ දකිනකොට තැන් කීපකින් මේක වේගෙන් ඇහැට පේනකොට ෆොටෝ ගොඩාක්ෙනකොට මේක වේගෙන් යවනකොට ෆොටෝටික ඔබට පේනවා වාහන යනවාගේ ඇත්තටම යෑම දකින්න බෑහන් ඇහැට පේ එක වතාවකට එක ෆොටෝ එකක් විතරයි හැබැයි මේ ෆොටෝ ටික වේගෙන් යනකොට මොකදවෙලා තියෙන්නේ යන වාහනයක් කම්බිල තියෙනවා යනවාහනය ඇහැට දකින්න බෑ මොකද යනකම අර උක්කොම එකතු කරලා හිතෙන් ගත්ත එකතු කරගත්ත එකතුවක් ඇහැට පේන්නේෙ නෑ එක ඇහැට පේෙ පාට ටිකනම් පාට ටිකිය ඇතති නෑනේ යනකමක් වර්ණසටහන වර්ණ සටහනක් විතරයි එලවඩේ වර්ණ සටහන ඇති තැනක අපි අර ඔක්කෝම ටික එකතුගලතම යනවාහනයක් කරගෙන තියන්නේ ගමන් කරන වාහනයක් අන්නේ ගමන් කරන වාහනයක් ඇසුර කරනව වගේ තම අපි ජීවත්වෙන ය ඇසුරු කරන්න බුරුද් වෙලා තියෙන්නේ. සත්්‍යය පුද්ගලයෝ ඉන්නවා කියලා අපි ජීවත්වෙන ඇසුර කර නැර යන වාහනය දකින වගේ. එඩකොට ඒ යන වාහනය උද්ගත්ව වගේ අපි දැන් එකදිගට ජීවත්වෙන අය ලෝකය ඇසුරු කරලා ඒ ජීවත්ව ඇත්තෙ අපි ජීවත්වෙනවා කියලා පුද්ගල බවහි නිර්මාණය කරගෙන තියෙනවා. දැන්මී ඉන්න පුද්ගලයට පුළුවන් බාහිර ලෝකයේ හිතියෙන දේවල් විදනය කරන්න. අපි යන්න එතිෙන්ට හැබැයි යම් වෙලාවක අපි මේ නාමරූප කියන ධර්මතා දෙක දෙකක් හෙටියට පිරිසිඳ දැක්කොත්. අපිට ලෝකය හම්බ වෙන්නේ ලෝකය හම්බ වෙන්න කියල කියන්නේ දැන් අපි අර නාමරූප දෙක දවටල තිබ දවටනය කඩලා අයිංකරල මේ දෙක දෙකක් විදිහට දැක්කට පස්සේ දැන් අපිට වටාපත හම්බ වෙන්නේ අපිට පෙනව වටාපත කියන්නේ එක බොරුවක්. රූපය අනිත්‍යයි. නාමධර්මතාටික අනිත්‍යයි නම් වටාපතයේ පැවැත්මක් හම්බ වෙන්නේ. දැන් ඔබ වටාපත කියලර බොහෝකල් සිට දැනගත්ත කෙස්ටික නොත් එක්ක දැනගත්තනම් යමං ඒ දැනගත්ත චිත්‍රපටිය දාගන්න පුළුවන් වස්තුවක් ඔබට බාහිර ලෝකෙ හම්බ වෙන්නේ නැති නං ඒ චිත්‍රපටිය අර ප්‍රොජෙක්ටරය එක හරහා යවල පතිත කරන්න පුළුවන් තලයක් සතර මහදාතුව පැත්තේ හම්බු වෙන්නේ. එැේ මේ එක දකින්න නේද බිත්තිියක් ඕහනෙ දකිින්. බිත්තික් හෝ මතුපිටක් නැතිවුණොත් මේ පතිත කරන්න එයා ලෝකයේ වදින තැනක් ඇත්තේ නැ ඔබට කවදාව චිත්‍රපටිය පේන්නේ චිත්‍රපටියගේන එක දුකම තමයි ඒ වගේ ඔබ ලෝකයේ ඇති බවට ගන්න හැමඳයක්ම දුක උරුම කරන්න පුළුවන් දේවල් ජරාමරණ දුකගේන්න පුළුවන් දේවා. ජරාමරණ දුකපතිත කරන්නේ මේ මහාභූත රූපයේ නැමති බිත්ය මත මතු පිට මත ඒ මතුපිට ඔබට හම්බවෙෙන් නැත්තා ඔබට පේන්නේ අනිත්්‍ය වෙන රූපය විතරනම් මොහොතක් මොහොතක් පාසා කලින් දැකපු දේ නැවත ඇති බවට ඔබට ඇසරුවෙන් ඕන මනසක් තියෙනවාවනම් පිනතුන ඔබට කිසිම විදිහකින් ලෝකෙ පැවැත්මක් කම්බ වෙන්නේ ලෝක පැවැත්මක් කම්භ වෙන්නේ නැති වෙනකොට ලෝකේ කෙරෙහි නැබුරු උන්න මනසක්හම්බ වෙන්නේ නෑ ඒකට කියනවා ලෝක නිරෝදේ කියලා ලෝකේ නැති කරලා තියනවා. ලෝකේ නැති කළේ මොකක්වත් නැති කර නෙම ස්පර්ෂ ආයතන හයේ නිරෝධේ දෙක්ක ඇහැට පෙනුදේ එතනින් ඉවරයි කියල දෙක් කනට ඇහුණු දේ තනින් ඉවරයි කියල දැක්ක ඒ ඒ ආයතනයට ගැටුණුදේ ඒ තැින් ඉවරනං ඔබට කලින් තිබුණු දේවල් දැංවිදින්න පුළුවන් දැංවිින දේ නාගතයටටත් තියෙනෝ කිය ඇතිකරගත්ත කෙසේ පවත්වන්න තැනක් නෑ එතකොට මේක ටිකක් ගැමරොයි මේක ටිකක් වෙනස් කතාවක්ක එතකොට ඒක තේරුම් ගන්න යනකොට අපිට හරි නුවනකින්ම කල්පනා කරන්න සිද්ධ වෙනවා. අපි බලල පුරුදු බාහිර තියන බවටම අර හිතේ ඇතිකරගත්ත දේම පතිත කරලා බලල තියන පුරුද්ධ නිසා අපිට මේක හිතනෝ කියනෙ එක ලේසි නෑඒ නිසාමතව මේකට පටිසෝත ගමී කියලා මේක හරියට උඩුවතට පීනනවගේ හරි යමා අරුදයක් අපිට හිතෙන්න්නේම තියෙනවා කියලා. තියනව කියල පේනකොට අපිට පෙන්ල දෙන්නවෙනවා නෑ හටගෙන නිරදධ වෙන අනිත්‍යවූ ධර්මතාවයක් කියලා ඒ ච්චර ලේසින ඒක පෙන්නල දෙන්න යනකොට හිතත් එක්ක ම අපිට තර්ක විතර්ක කරන්න වෙනවා. ඒකට තමයි ප්‍රායෝගික ප්‍රතිපදාවක් විදිහට අපිට හම්බ වෙනවා සතර සතිපට්ටහනේ. සතිපට්ටහනේ ද සෙල්ලාම කියනන්නේනෑ දිට්ටේ දිට්ටමත්තන් කියලා දැකීම දැකීම මාත්‍රයෙන් ඔක්කෝ මවසාන වෙලයි කියලා සතිපට්හනේද කියන්නේ . තියනවා කියල නැපිහිතන්ෙන් නතනින්ම තමයි පටන් ග තියන්නේ පෙළක් නගින්න යනකොට පලවෙනි පඩිය කියන්නේ උඩම තියන කනවෙ නද පලවෙනි පඩිය බිම ගෑවෙල තමයි යෙන්නේ ඒවගේ තියනෝ කියල හිතන් ඉන්න ලෝක අපි තියනවා කියලා හිතන් ඉන්න මට්ටමිම පට ගන්න තියෙනවා කෙස් ලෝම් නිය දත් කියලා තමයි සමහට අපිට මෙනහි කරන්න වෙන්න. එතකොට අප හිතන හොඳද එතන දකසුත් තියනවා කියලන හිනන් ගත්ති කියනකද මේ කවසාන පටියන මේක ආරම්භය පටන් ගැනීම එතකොට හැබැයි එතන ද අප ඉන්නවාට වැඩ උඩට අන්න ඕ. ස්ලම් ියදත් කියල බලකටිට නුවනක් ඇතිවේ නොකද මේකක්වත් පුද්ලෙක් නෙමයිනම් සත්වෙක් නෙමයිනම් ේටිකගේ තියන අනාත්ම ධර්මයක් කිය අර ගන සඥාව අපින් අයින් කරලදානවා එතට අපිට පුළුවන් ඒටික දැකල අන්තිමේටම අර රූප රූපය වෙන්කොට සතරමහදාතු සහ උපාදාය රූපය දකින තැනට යනකං යන්න පුුවන් අතන ඉඳලා ඉතිං ඒ පැත්තෙන් සතිපට්ටහනය කතා කරන්න ගියොත් අපිට තවත්ලොක වෙලාවක් යනවා ඉතින් එනිසාද දවසදී අපේ කාලය අවසානයි මේ ධර්ම ප්‍රතිපදාව ස්වක්කාත ලෙසම අපිට වඩන්න පුළුවන්කම තියෙන දෙයක් මේ ජීවිතයේද ප්‍රයෝගිකෝ පටන්ගන්න තියෙන දෙයක් ඔබ මේ ඉන්න මටම හෙල්ලිලෑයන විදිහට මේ පටන්ගත්තො සතර සති පට්ටානය තුළ හිත වටන්න ප්‍රයෝගක මුල ඉදල ටිකටික මේ පුද්ගලේකේ ැසුවෙන තැන පු්ගල බව බිඳෙන විදිහට ටිකටක පටන්ගත්තො අර මට්ටමට හිත බොහොම වේගෙන් ඔසෝල ගන්න පුළුවන්කම තියෙනවා සඳහා බොහොම වීර්ය කරන්න වශය මොකද මේ මනුස්ස ජීවිතය අය ලැබෙන්නේ නෑ මේ ලැබුණ මනුස්ස ජීවිතේ ප්‍රඥාවක් ඇතුව ඉපදනු වෙලාවේ අපි මීට වැඩීටකක් කල්පනා කරන්න ඕන මීට වැඩිය නුවන පවත්වන්න ඕනේ. අප්‍රමාධි වන්න ඕන මීට වැඩිය මොකද අපි සසරේ ඕන තරං ලෝකෙ දෙවල්ලෙන්ුවෙන් කැපකිරින් කල්ල ඇති වැෑවක් වැෑය කර ලැති අපේ ජීවිතේ. හැබැයි ආරය දර්ශනයක් වෙනුවෙන් අපි වෑයකරපුකාලේ බොහොම සීම සහිතයි. එ නිසා බොහෝම අප්‍රමාදී වෙන්න කියලා හැමදිනාටමත් කල අනමිත්‍ර භාවයෙන් සහිපත් කරනවා. එනං හැමදිනාම කල්පනා කරගන්න අද දවස්සදි මේ විදිහෙට සද්ධර්මස්ශ්‍රවනය කරලා යෝනිසෝ මනසි කාරාදිය පවත්තල සිද්ධ කරගත්ත මේ සීලුකුසල ධර්මයෝ අපි අනුමෝදං කළ යුතුව යට අනුමෝදං කරමු, අපට පල්මුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාරය අවසරයි මාංකඩවල සුදස්සන සාමීින් වහන්සේට මාංකඩවල නන්දරත්ථන සාමින් වහන්සේට සාමින්හන්සල දෙනමටම උතුම් නිවනිින් සැනසීම පිණිස්ස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා රර්ථනා කරනවා. එවගේම මේ සියලූම කුසල ධර්මයෝ සිලු දෙවියෝ සතුටින් සාධනාදයෙන් අනුමෝදංවනල බත්වා දෙවියන්ට මේපින් ඔතුම් නිවනිින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියල සාධහෝ කියල පින්ඩෙන්න්න. එවගේම මේ පින්න තුම් බලාපොරොත්තු වෙනවා මීට මාස තුනකට පෙරමිය ගිය H කුසලාවත මෑනියන්ට පුුණ්්‍යාණු මෝදනා කරන්නට අපේ සේනාසනේ හිමටානේ චිත්තක ආයශ්මතුන්ගේ මෑනියෝ. ඒ මෑනියන්ට පුුණ්්‍යානු මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම වසර පහළුවකට පෙරමිය ගිය. O W හැන්ඩසින් ප්‍යානන්ට පුුණ්්‍යාණ මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සේලූම ඥාතීන් ප්‍රධාන, ඒමලතාත් දෙෙන්න්නනකෝන් ගුරුමෑැියන්ට පුන්න යන ෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කරන්නට යෙදනු ඒ සීලූ ඥාතීන් මේ වෙලාවිද සිහිපත් කරගන්න විශේෂෙන් මාසතුනකට පෙරමියගිය එච්චි කුසලාවතී මෑණියන් ප්‍රධානවේ. ඒ සියලු ඥාතීන්. ඒ ඔබ සෑමසිලු දෙනා නමින් මෙලෝවසයෙන් සංසාරික වසය මියගිය පින් බලාපොරොත්තු වෙන. ෑම සියලු ඥාතිවර්ගයාම මේ පින තමං කළ පිනක් මෙෙන්න් සතටින් සාධනාදේෙන් අනුමෝදංගනු ලබත්තා. එ ඥාතීන්ටුතුම් නිවනිින් සැන්සීම පිණිසම මේ සියලුකුසලයෝ හේතු පාරමිතාවක්වෙත්වා කියල සාධෝ කියල පින්ගනමෝදන් කරන්න. ඒ වගේම මේ සියලූම කුසල ධර්මයක්න් අද දවස්සේ මේ ධර්මදේශනාවේ දායකත්තේ දරන ලබනුවරුව කන්ධාරන්න සේනාසනවාස හිබපුතාානය අපේ චිත්තක ආශ්මතුන් වහන්සේ ප්‍රධහනව ඒ පෞුලේ සියලූම සහෝදර සහෝදරියන්ට ඒවගේම බෑනාවරුන් ලේරින් මුණපුුරුමිනිබිරියන් ඇතුළු ඒ පෞු්ලේ සියලූම පින්නතුන් ටපී. ආශිර්වාද කරනවා පුුණ්්‍යානුමෝදනා කරනවා. එවගේම හිබුටානය අපේ නන්දක ස්මින්න් වහන්සේටත් අපි මේ පින් අනුමෝදං කරනවා මේ සඳහා දායකත්වය දැක්කූ සියලූමටින්වත් පිරිසටත් ආරණ්‍ය සේනාාසනවාසී සියලූම සාමින් වහන්සේලාටත් මේ සියලු කුසල ධර්මයන් ඔබ සෑම සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවපත් බව චිරජීවනය පිණිසම කායික මානසික සැනසිල්ල උදාකරගෙන අමා මහනිවනින් සැනසීව පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාධහෝ කියලා පිහලු ෝදන්වෙන්න හැමදිනාටම තෙරමම් සන්නයි. සාතුසාතුසාතු සදයවත්න්නේ දේශනෝ පෝත්තාවදාල පින්වත්සෝමින් වහන්සේ ලබුඩෝරම කන්ද අරන් එස්සේ අසනාතය ඉපතේ පෝජනීය උත්මලයේ කුමාර කස්සප පෙන්මත්ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේසදු කරන්න වූ උතුම් ශාසනික මෙහෙවරයන් තවච්චිරාත්කාලයක් නිෙදුකින් නිරෝකේව ඔබා පැහැමතිනා පෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙනයාමට වැසේ කරන ශක්තිය තෛරය නිදුක් නිරෝකි චිරජීීමන සම්පත්තේ සැල්සේවා උන්වහන්සේත් ප්‍රාර්ථනා කරන්නාපුූ පෝතියකින් උතුම් වූ චතුා සත් දරමැන්න අවපෝධයෙන්. අමමාමහා නිර්වාන සම්පත්්‍යය පිණිසම මේ ධර්ම්දේශනාාවේ කුසනානි සංසධර්මයන් හේතුවේවා වාසනාපිත්වා පාරමිතා ධර්මයක්ම වෙත්වා යනුවෙන් අපි හැම දෙනාම සාතුනාදනන් වාප්‍රාර්ථනා කරමුෝ. සාතුූසාතුූසාතුූ සදහවත්නී ඒ උතුම්මූ ප්‍රාර්ථනාවත් සමකින් බෞද් එහරු පවාහිනිය සුපින්මත් ඔබයතකින් ආභේ ප්‍රයේදේශනාව මෙලිසින් නිභාවට පත් පන්නේ දේශනාවට දායිකත් වෙළපාතුන් මෙ පින්වත් පිරිසට ස්වාමින් භාසය පෙනුවෙන් පරිෂ්කාර පෝචාවන් සිදුකරන්නට ආරාතනා කරමින්. සදහම්මසූ සුපින්මත් ඔබ හැම දෙනාටම තෙරුවන්ඩ් සරණයි.